හරි. අද අපි බලමු මේ වගේ ඉලක්ක දෙකක් කොහොමද ගුණ කරගන්න කියලා. මේ වගේ ඉලක්ක ගුණ කරගන්න ඉතාම සරල විදිහක් තියෙනවා. අපි හොඳින් බලන්න මේ වගේ එකක් කරන්න අපිට කොච්චර වෙලාවක් කරවද? අපි සාමාන්‍ය කැල්කියුලේටර් එකකින් හරි පාවිච්චි කරලා මේ වගේ ඉලක්ක දෙකක් ගුණ කරලා කොච්චර වෙලාවක් කරවද? ඒ වුණාට අපිට ඉතාමත් ඉක්මනින් තත්පර 5ක් වගේ සුළු කාලයකදී මේ වගේ ඉලක්ක දෙකක් ගුණ කරලා හදාගන්න පුළුවන්. කොහොමද අපි හදාගන්නේ? අපි බලමු. බලන්න මේ ඉලක්ක දෙකේ අපි හිතමු මෙන්න මේ 5 ඉලක්කම ගමුකෝ. 53 කියලා එකේ 5 ඉලක්කම ගමු. පහට එකක් එකතු කරගත්තම කීයද? පහට එකක් එකතු කරනවා. එකක් එකතු කරනවා කීයද? 6යි. දැන් කියන්න බලන්න. පස්වරක් 6 කීයද? පස්වරක් 6 කීයද? කියන්න පස්වරක් 6 කීයද? 30යි. ඒකයි සරලියක්. මොකද කරේ? පහට එකක් එකතු කරනවා 6යි පස්වරක් 6 ගන්න. ඊට පස්සේ අග ඉලක්ක දෙක දිහා බලන්න. මේ දෙන්නගෙන් පහන තියෙන්නේ. ඒ නිසා පහට එකක් එකතු කරා. ඊට පස්සේ අග ඉලක්ක දෙක තියෙන්නේ කීයද? 3යි 7යි. ඒ දෙල්ල වැඩි කරන්න. 3වරක් 7 කීයද? 21යි. හරිම සරලයි. මලල් තුමාරක් හත බලුවා 21. එහෙනම් හරිම සරල විදිහට උත්තරේ ගන්න පුළුවන් 3021යි. අපි තව ඒවා ටිකක් බලමු. අපිට මේ වගේ ඉලක්ක ටිකක් වැඩි කරගන්න දුන්නා කියලා හිතන්න. 46 වැඩි කිරීම 44. කොහොමද ගන්නෙ? කියල බලන්න ඉස්සර විදිහට ගමු. දෙන්නගෙම 4 දෙ දෙ ඉස්සර. ඒ නිසා අපි මොකද කරන්නේ? 4ට එකක් එකතු කරමු. 4ට එකක් එකතු කරා කියන්නේ 5යි. දැන් කියන්න 4 වරක් 5 කීයද? 20යි. හරිම සරලයි. ඊට පස්සේ කරේ මොකද්ද? අග ඉලක්ක දෙක දිහා බලන්න. අග ඉලක්ක දෙක තියෙන්නේ කීයද? 6යි 4යි. 6 වරක් 4 බලලා එලක් කීයද ඉන්නේ? 24. ඔයාලට වැඩේ තේරෙන්නේ නැති. බලමු. තව එකක් ඒ වගේ. හරිම සරලයි. කැල්කියුලේටරයක් වඩා ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. අපිට කිව්වොත් එහෙම මේ වගේ එක 31 වැඩි කිරීම 39 වගේ දීලා තිබ්බොත් දැන් බලන්න මෙල්ලක ඉස්සරහ ඉලක්ක තියෙන්නේ කීයද? 3යි. එහෙනම් අපි මොකද කරන්නේ? 3ට එකක් එකතු කරලා කීයද? 4යි. 3ට එකක් එකතු කරලා 4යි. දැන් බලන්න 3වරක් 4 කීයද? 12යි. ඊට පස්සේ 1වරක් 9. 1වරක් 9 කීයද? 9යි. එහෙනම් කියලා බලන කීයද? 1209. හරිම සරලයි වැඩි. දැන් වැඩි වල තේරෙනවා. මේ වගේ දහස් ටික ලොකු ඉලක්කම 117 වැඩි කිරීම 113. ඔය වගේ එකක් හදි කරනවා. දෙල්ලගම ඉස්සරහ ඉලක්ක තියලකෝ 11 ඉස්සරහ ඉලක්ක අග ඉලක්ක මරන්න අනිත් ටික බලමු. 11 11ට එකක් එකතු කරනවා ඉස්සර වගේම කීයද? 12යි. ඊට පස්සේ 11 වරක් 12 බලන්න. 11 වරක් 12 වරක් 10 කීයද? 120යි. එහෙනම් 11 වරක් මේ දෙල වැඩි කරගන්න. ඒක කොහොමදන්නේ? 10 වරක් 12 කීයද? 120යි. 11 වරක් 12 කීයද දෙන්නේ නැහැ. 132යි. අය තියෙන කොහොමද? 3 වරක් 7 තියෙන. 3 වරක් 7 ගත්තාම කීයද දෙන්නේ? 21යි. හරිම සරල. ඉතාවක් ඉක්මනින් අපිට ගණිත ගැටලුවක් වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වගේ ගණිත ගැටලුවක් හදද්දී දකින්න ඕනේ දෙයක් තියෙනවා. බලන්නකෝ මේ අග ඉලක්කම් දෙක හැමතිස්සෙම බලන්න. මෙන්න මේ අග ඉලක්කම් දෙක එකතු කරපුවා කීයක් කියලාද? 5 3 එකතු කරපුවා කීයක් කියලාද? 10යි නේද? මෙතන බලන්න අග ඉලක්කම් දෙක 6යි 4යි. 6යි 4යි එකතු කරගත්තා කීයක් කියලා? ඒත් දෙනවා 10යි. අනිත් ඒවාත් බලන්න මේ 9යි 1යි. 9 එක එකතු කරගත්තා කීයද? 10යි. ඊට පස්සේ 3යි 7යි. 3යි 7යි එකතු කරගත්තා. ඒත් දෙනවා කීයක්ද? 10යි. ඒක තමයි පළවෙනි කන්ඩිෂන් එක. මොකද වෙන්න ඕනේ? ඉලක්කම් අග ඉලක්කම් දෙකේ එකතුව කීයක් එන්න ඕනේ? 10ක් එන්න ඕනේ. ඒ කන්ඩිෂන් එක සපුරනවා නම් විතරයි මේක හදන්න පුළුවන්. ඊට පස්සේ තව කන්ඩිෂන් එකක් තියෙනවා. අය කන්ඩිෂන් එක ඉලක්ක කන්ඩිෂන් එක අපි ඉස්සර කිව්වා වගේම එක වෙලාවට තේරෙන්න නැත්ති. මොකද වෙන්න ඕනේ? මුල් ඉලක්කම් දෙක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. මුල් ඉලක්කම් දෙක සමාන වෙන්න ඕනේ. මුල් ඉලක්ක දෙක සමාන වෙනවා. මුල් ඉලක්ක සමාන වෙනවා. මොකද වෙන්නේ? අග ඉලක්ක දෙක. අග ඉලක්ක දෙකේ එකතුව කීයක් එන්නේ? 10ක් එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මුල් ඉලක්කම් සමාන වෙනවා. මුල් ඉලක්ක සමාන වෙනවා. ඔය කන්ඩිෂන් දෙක තියෙනවා නම් අපිට ලේසියෙන්ම
මේ විදියට ගණිත ගැටළු දෙක පහසුවේ ලේසියි ඉතාමත් ඉක්මනින් තප්පර පහක් වගේ ගොඩාක් කාලයකදී මුල කරගන්න පුළුවන්. මම හිතනවා මේක ඔයාලගේ එදිනෙදා වැඩ කටයුතු ගොඩාක් උපකාරී වෙයි කියලා. ස්තුතියි.